අයිබෝවන් රාත්‍රිනව ඇති හේ ප්‍රධාන පුවත් විකාශය සමගින් මම අරුණ ජයකොඩි මම තාරිකා මිහිරංගනී ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත පාර්ලිමේන්තුව විසුරුවා හැරෙයි ගැසට් නිවේදනය සූදානම් රනිල් වෙනම සජිත් වෙනම එජාපය දෙකඩ වෙයි ශුද්‍ර මූල්‍ය ණය උගුලෙන් ග්‍රාමීය ජනතාව බේරා ගැනීමට මුදල් අමාත්‍යාංශින් පියවර රටේ සම්පත් විකුණන්නන්ට එරෙහිව දේශප්‍රේමී තීන්දු ගන්න අපි සූදානම් අගමැති කියයි මුලින්ම දේශීය පුවත් පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ අති විශේෂ ගැසට් නිවේදනය මුද්‍රණය සඳහා රජයේ මුද්‍රණාලය වෙත යොමු කර ඇතැයි වාර්තා වනවා ඉදිරි පැය කිහිපය තුළ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කෙරෙනු ඇති ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට නියමිතයි මැතිවරණය අප්‍රේල් 25 වනදා පැවැත්වීමට ඉඩ ඇතැයිද මැතිවරණ කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කරනවා නාම යෝජනා කැඳවීම මාර්තු මාස 12 වනදා සිට 19 වනදා තෙක් සිදු කිරීමට නියමිතයි නව පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය ලබන මැයි මාස 14 වනදා පැවැත්වෙනු ඇතැයිද ආරංචි මාර්ග කියා සිටිනවා මේ මොහොතේ අප සම්බන්ධ වනවා රජයේ මුද්‍රණාලයේ සිටින අප විශේෂ නියෝජිතයා සමගින් මේ මොහොතේ අපට ලැබෙනවා බොරැල්ල රජයේ මුද්‍රණාලයේ දර්ශන අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ මේ මොහොත වන විටත් පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ අති විශේෂ ගැසට් නිවේදනය මුද්‍රණය වෙමින් පවතින බවයි ඔබ මේ දකින්නේ රජයේ මුද්‍රණාලයේ දර්ශන අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ මේ මොහොත වන විටත් පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ අති විශේෂ ගැසට් නිවේදනය මුද්‍රණය වෙමින් පවතින බවයි අපි දකිනවා මේ දර්ශන තුලින් ඒ සඳහා ඊට අදාළ සේවකයන් උත්සුකව කටයුතු කරන ආකාරය එවගේම අපි නිරන්තරයෙන් බලාපොරොත්තු වෙනවා මේ පිළිබඳව තොරතුරු ලද සැනින් එසැනින් ඔබ වෙත ගෙනීමට අපගේ ඉදිරි ප්‍රවෘත්ති විකාශයන් තුළින් ගැසට් නිවේදනයේ මුද්‍රණයට අදාළ තවත් තොරතුරු බලාපොරොත්තු වන්න පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාවේ දෙවන අතුරු වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත අද බහර දෙනු ලැබුවා මාර්ග නිර්දේශ කිරීම සඳහා මෙම ජනාධිපති කොමිසම පත්කනු ලැබුවා. ඒ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසිනුයි. පසුගිය වසරේ සැප්තැම්බර් 22 පත් කළ කමිටුවේ පළමු අතුරු වාර්තාව දෙසැම්බර් 20 ජනාධිපතිතුමා වෙත ලබා දුන්නා. කමිටුවේ අවසන් වාර්තාව ඉදිරි පරීක්ෂණ වලින් අනතුරුව සම්පාදනය කරනවා. අභ්‍යාචන අධිකරණ විනිසුරු ජනක්ද සිල්වා මහතාගේ සහභාගීත්වයෙන් කොමිසම ක්‍රියාත්මකයි. රටේ දේශීය සම්පත් විදේශිකයන්ට විකුණා දමන්නන්නට ගිහි පැවති ජාතික වීරවරයන්ගේ චරිත තුළින් බොහෝ දේ ඉගෙනීමට ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. පූජ්‍ය වාරිපොළ ශ්‍රී සුමංගල නාහිමියන්ගේ 205 වන ගුණ සැමරුම් උළෙලට එක්වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. වාරිපොළ ශ්‍රී සුමංගල පිරිවෙනේදී උත්සවය පැවැත්වුණා. නිදහස් විමුක්ති සටනේ ආරම්භකයා වශයෙන් සැලකින වාරිපොළ සුමංගල හිමියන් ඉංග්‍රීසි හමුදාව උන්වහන්සේට යුදාධිකරණයට ඉදිරිපත් කරලා යාපනයේ ස්ථිරගත කරපු බව අපි දන්නවා. එදා උන්වහන්සේ ආරම්භ කරපු විජාතිකයන්ට එරී සටන තමයි මං හිතන්නේ අදත් අපේ හදවත් තුළ ජාතිය හදවත් තුළ තවමත් තියෙන. එක යුගයක් තිබුණා පසුගිය කාලේ මේ රටේ ක්‍රමානුකූලව මේ සම්පත් විජාතිකයන්ට විකිණීමේ වැඩපිළිවෙලක් ගියා. ඒකේ ප්‍රතිඵලයක් උනේ හම්බන්තොට හදපු වරාය රටකට වික්කා. MCC ගිවිසුම අස්සම් කරන්න හිටියේ තිරිකුණාමලී සිට කොළඹ දක්වා රේඛාවක් ඇඳම දෙපැත්තේ කිලෝමීටර් 2.5
ආර්ථික පටියක් විදේශිකයන්ට ලබා දෙන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වුණා. මේ රාජ්‍ය ඒ නතර කරන්න මේ රාජ්‍යයට පුළුවන්කම ලැබුණා. මේ විදියට අපිට රට ගැන ජාතිය ගැන හැඟීමක් ජනිත කරේ මම දන්නේ සුමංගල හාමුදුරුවන්ගේ ක්‍රියාකලාපයෙන්. ඒක සමහරුන් අතර තවම නැහැ. සමහරුන්ට තවමත් තියෙන්නේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට ඔවුන්ගේ මුතුන් මිත්තන් ගැතිකම් කරා වගේම අදත් ඔවුන් හදන්නේ ඔවුන් වෙතම යැපෙන්න රටේ සම්පත් ටික ඔවුන්ට ලබා දෙන්න. කෝටාභය ජනාධිපතිවරයා කිසිම වෙලාවක සම්පත් පිටට විකිණන්න හෝ පිටස්තරයන්ට ලබා දෙන්නට සූදානමක් නැති බව මේ රජය අපි පැහැදිලිව කියන්න ඕන. ඉන්පසුව අග්‍රාමාත්‍යවරයා කුණ්ඩගල මලියදේව අරහත් රජමහ විහාරේ ධම්මවීර ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ හා පියසෙවන විවෘත කිරීමටද එක් වුණා. විහාරාධිපති පූජ්‍ය කිතුලම්පිටියේ ධම්මවීර ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙනුයි උත්සවය පැවැත්වුණේ. මැති ඇමතිවරුන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ගණේවත්ත සංස්කෘතික මධ්‍යස්ථානයේ විවෘත කිරීමටද අග්‍රාමාත්‍යවරයා එක් වුණා. ජනතාව ඊට වඩා බුද්ධිමත්ව ජනාධිපතිවරයා වඩා ශක්තිමත් කළ ජනාධිපතිවරයා දුන් පොරොන්දු ටික ඉටු කරගන්න කටයුතු කරන්න මම හිතන්නේ අපේ වගකීමක් දෙනවා. ජාතික ආරක්ෂාව සලසන ගමන් රටේ සංවර්ධනය රැකියා තරුණ තරුණියන්ගේ රැකියා අවස්ථාව ලක්ෂයක් දීම සඳහා දැනට මම හිතන්නේ සම්මුඛ පරීක්ෂණ පවත්වාගෙන යන උපාධිධාරීන් 50,000කගේ අවස්ථාව මම හිතන්නේ දැනටමත් පිළිපී ලැබුණා. ඊයේ පිරිවෙන් වල හිටපු හාමුදුරුවරුන් පත්වීම් ටික ලැබුණා. මේ විදිහට රැකියා අවස්ථාවන් ඇති කරමින් රටේ සංවර්ධන කටයුතු වලට ඉදිරියට යන්න ඔබ අපි හා එක් වෙයි. ශුද්‍ර මූල්‍ය ණය උගුලෙන් ග්‍රාමීය ජනතාව බේරා ගැනීමට මුදල් අමාත්‍යාංශය පියවරගෙන තිබෙනවා. ඒ අනුව රජය මගින් ලබා දෙන අඩුපොලි ණය මුදල ඉහළ නැංවීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස තීරණය කර ඇති බව මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. ඒ අනුව රජය මගින් ලබා දෙන අඩුපොලි ණය මුදල් රුපියල් 40,000 සිට 60,000 දක්වා ඉහළ නැංවෙනු ඇති. උතුරු සහ උතුරු මැද පළාත්වල සමූපකාර ග්‍රාමීය බැංකු සහ සකසුරුවම් ණය දෙන සමිති මගින් අඩුපොලි ණය ලබා දීම මේ වන විටත් සිදු කෙරෙනවා. මෙම ණය මුදලේ සීමාව ඉහළ නැංවීමේ අවශ්‍යතාව පිළිබඳ විවිධ පාර්ශ්ව ඉල්ලීම් කර ඇති බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කරන්නේ. උතුරු පළාත සඳහා රුපියල් මිලියන 292ක්, උතුරු මැද පළාත වෙනුවෙන් රුපියල් මිලියන 520ක් සහ රුපියල් මිලියන 542ක් සමූපකාර ග්‍රාමීය බැංකු සහ සකසුරුවම් ග්‍රාමීය බැංකු වෙත දැනටමත් ලබා දී තිබෙනවා. උතුරු මැද පළාතේ ශුද්‍ර ණය ගැටලුවට මුහුණ දී සිටින පිරිස 14,000ක්. රුපියල් 40,000ක උපරිම ණය සීමාව යටතේ මෙතෙක් ණය ලබා දී හැකේ පුද්ගලයන් 227 දෙනෙකුට පමණයි. නව තීරණයත් සමග තවත් විශාල පිරිසකට ණය ලබා ගැනීමේ අවස්ථාව හිමිවන බවයි මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ. රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ දේශපාලන දිවියට 30 වසරක් සපිරීම වෙනුවෙන් උපහාර උත්සවයක් මහනුවරදී පැවැත්වුණා. ඒ 30 වසරක මහින්දානන්දය නමින් මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ දේශපාලන දිවියට 30 වසරක් සපිරීමේ උපහාර උත්සවය පැවැත්වුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. 30 වසරක මහින්දානන්දේ ග්‍රන්ථය මහා සංඝරත්නයට ජනාධිපතිතුමාට සහ අගමැතිතුමාට පිරිනැමීම මහින්දානන්ද අලුත්ගමගේ මහතා අතින් සිදු කෙරුණා. අමාත්‍ය ඩල සලහපිරුම මහතා සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය සීතා අරඹිපොළ මහත්මිය මාතුතු මහින්දානන්ද බැයින් දේශන පැවැත්වුවා. බැතිමතිවරු ඇතුළු විශාල පිරිසක් මෙම උත්සවයට එක්ව සිටියා. දරුවන්ගේ ක්‍රීඩා දක්ෂතා ඉහළ නැංවීම වෙනුවෙන් ක්‍රීඩා විශ්වවිද්‍යාලයක් ආරම්භ කරන බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. හෝමාගම සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගී වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. රටට විශ්වවිද්‍යාලයක් නැහැ ක්‍රීඩාව පිළිබඳ. ලෝකයේ දියුණු රටවල් වල ක්‍රීඩකයන්ට ක්‍රීඩාව සඳහා විශ්වවිද්‍යාලයක් තියෙනවා. ලංකාවට තියෙන එකම ක්‍රීඩා විශ්වවිද්‍යාලයේ අරන් ඇවිල්ලා තියෙනවායි කියන එක මේ වෙලාවේදී මතක් කරන්න කැමති වෙයි. එතකොට ක්‍රීඩාව සඳහා උපාධිධාරීන් ලංකාවේ මීන් පස්සේ බිහි වෙන්නේ හෝමගමින්. ඒක ඉතරයි තියෙන එකම ක්‍රීඩා විශ්වවිද්‍යාලය. හෝමාගම සම්බන්ධීකරණ කමිටු රැස්වීම අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. රැස්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න කිහිපයකට අමාත්‍යවරයා පිළිතුරු ලබා දුන්නා. ඒක
එකට අපේ සම්බන්ධයක් නැහැ. දේශපාලන සම්බන්ධයක් නැහැ. අපි අමාත්‍යාංශයට ඇතුළේම අවීරවන ලෙස ක්‍රියා කිරීම නිසා අධිකරණයේ ඉවත් වෙන ලෙස නියෝගයක් ලබා දීලා තියෙනවා. අපි හැමෝම උසාවියේ තීන්දුවට අවනත වෙන්න ඕනේ. එහෙම නැති වුණොත් රටේ ඇති වෙන්නේ කැලෑ නීතියක්. ඒ නිසා අපි කැමැති වුණත් අකමැති වුණත් නීතිය විසින් නියම කරනු ලබන නියමයන්ට අවනත වෙන්න ඕනේ. ඔබට ගයක් රටට හිටක් වැඩසටහනේ පළමු නිවස පිරිනැමුණා. ඒ අත්තනගල්ලේදී. ජනාධිපතිතුමාගේ සෞභාගයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය යථාර්ථයක් බවට පත් කරමින් ඔබට ගියක් රටට හිටක් වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මකයි. එක් ග්‍රාම සේවා වසමකට එක් නිවස බැගින් ලබා දීමයි මෙහිදී සිදු කෙරෙන්නේ. ඒ නිවසක් නොමැති අඩු ආදායම් ලාභීන් අතරින් තෝරාගත් පවුලක් වෙනුවෙනුයි. මේ යටතේ අත්තනගල්ල ඕවඩ්වත්ත පහළ ග්‍රාම සේවා වසමේ ඉදි කෙරුණු නව නිවස අදාළ පවුල වෙත බාර දීම සිදු කෙරුණේ රාජ්‍ය මාතින්දික අනුරුද්ධ මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ සඳහා රුපියල් ලක්ෂ 12ක් පමණ වැය කර තිබෙනවා. අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු පිරිස ගෝඨාභය රාජපක්ෂ මහත්මයා සෞභාගයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ අන්ත දුගී දුප්පත් දිනිඳු ජනතාව වෙනුවෙන් නිවාස වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න කියලා අපිට පැවරුවා. ඒක ගරු අග්‍රාමාත්‍යතුමා නිවාස ඇමතිවරයා විදිහට බාර අරගෙන දැන් මේ වෙද්දි දීප ව්‍යාප්තව යනවා. ඒකේ නිවාස 14022ක් මේ වසරේ හදලා ඉවර කරලා ජනතාවට බාර දෙනවා. ශක්තිමත් පරිපාලන ව්‍යූහයක් වෙනුවෙන් පිරිවෙන් අංශය දෙපාර්තමේන්තුවක් ලෙස ස්ථාපනය කිරීමට යෝජනා කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පිරිම මහතා පවසනවා. ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. නවක පරිවීනාචාර්යවරුන් සඳහා පත්වීම් පිරිනැවීම අමාත්‍ය ඩල සලහපිරුම මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ගිහි පැවිදි දෙපාර්ශ්වයම නියෝජනය කරමින් 305 දෙනෙකු සඳහා මෙහිදී පත්වීම් පිරිනැඹුණා. දැන් අධ්‍යාපන අමාත්‍යංශයේ පිරිවෙන් අංශය මෙගා අංශයක් අපේ නායක හඳුන්වන්නේ. අධ්‍යාපන අමාත්‍යංශයේ තියෙන පුංචි කාමර දෙක මම වාසල යෝජනා කරන්නේ අපි පිරිවෙන් අංශය අපි දෙපාර්තමේන්තුවක් කරමු. කිසිම ආණ්ඩුවකට වෙනස් කරන්න බෑ. ඒ ව්‍යුහය ශක්තිමත්. ඒ විහිව වෙනස් කරන්න දෙපාර්තමේන්තුක තියෙන සුවිශේෂීභාවය ඒක. සමගි ජන බලවේගය අලියා ලකුණින් තරඟ කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ තීරණය කළා. කෙසේ වෙතත් සමගි ජන බලවේගයේ පළමු සම්මේලනය අද පැවැත්වුණා. ඒ ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ පැවැත්වුණේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. අලියා ලකුණින් තරඟ කළ යුතු බවට රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කළා. එහෙත් සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ දුරකථනයේ ලකුණින් මහමැතිවරණයට ඉදිරිපත් විය යුතු බවයි. එහිදී කෘත්‍යාධිකාරී මණ්ඩලය තුළ දැඩි උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා. දුරකථනයේ ලකුණින් මැතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් කැමැත්ත විමසීමටයි රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළේ. එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, රංජිත් මද්දුම් බණ්ඩාර, සුජීව සේනසිංහ යන මහත්වරුන් ඇතුළු 8 දෙනෙකු පමණක් ඊට එකඟත්වය පළ කර තිබෙනවා. එහෙත් බහුතර කැමැත්ත පළ වූයේ අලියා ලකුණින් තරඟ කිරීමට බවයි වාර්තා වුණේ. ජෝන් අමරතුංග මහත්මයාගේ යෝජනාව ආවා අලියා ලකුණෙන් තරඟ කරන්නට කියලා. අලියා ලකුණත් හංසයා ගැනත් හදවත ගැනත් කතා කරන්න. අපේ පක්ෂ ව්‍යවස්ථාව අනුව අලියා තමයි අපේ ලකුණ. යෝජනාවක් ආවා දුරකථනයෙන් එන්න කියලා. ඒත් 8 දිනක් විතරයි දුරකථනයට පක්ෂව හිටියේ සුළුතරයක්. බහුතරයක් හිටියේ ජෝන් අමරතුංග මහත්මයාගේ යෝජනාවට. නීතිම වැඩ කටුතික දැන් අවසන් කරන්නට තියෙන. ඒවා තාම අවසන් වෙලා නැහැ. ඊට පස්සේ විතරයි අපිට මේවට අත්සන් කරන්න අවස්ථාව ලැබෙන්නේ. සන්ධානයේ නාම යෝජනා මණ්ඩලයෙන් සාකච්ඡා කළා. ඒකේ සභාපති තමයි සන්ධානයේ සභාපති සජිත් ප්‍රේමදාස මන්ත්‍රීතුමා. එතුමත් අනුමත කරාම අන්තිමට මට එවනවා. ඒකට දුන්නේ වචනේ තමයි කොන්කරන්ස් කියලා ඉංග්‍රීසියෙන්. සිංහලෙන් ඒ කියන්නේ අපිට ප්‍රශ්නයක් නැහැ. ආ නාම යෝජනායි මම ආපහු ගිහින් මාරු කරන්න යන්නේ. ඒ අපේ පක්ෂයය. කෙසේ වෙතත් සමගි ජන බලවේගයේ පළමු සම්මේලනය එහි නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රංගහලේදී පැවැත්වුණා. සමගි ජන බලවේගයේ පළමු සම්මේලනය පැවැත්වුණේ නෙළුම් පොකුණ රංගහලේදී. ප්‍රාදේශීය දේශපාලනඥයින් ආසන සංවිධායකවරුන් මෙන්ම පාක්ෂිකයන් මෙම සම්මේලනයට සහභාගී වී සිටියා. සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම් බණ්ඩාර මහතා පැමිණි පිරිස පිළිගැනීමෙන් අනතුරුව සම්මේලනයේ කටයුතු ආරම්භ කෙරුණා. සිවිල් සංවිධාන වෘත්තීය සමිති සහ පාර්ශව කිහිපයක් ජාතික සම්මුතියකට එළඹීමද මෙහිදී සිදු කෙරුණා. පාර්ශව 12ක් සංකේතාත්මකව ගිවිසුමට අත්සන් තැබුවා.
සම්මුතියට එළඹි පාර්ශව ප්‍රතිඥාව ලබා දීමට එක් වූයේ ඉන්පසුවයි. මංගල සමරවීර රංජන් රාමනායක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙම සම්මේලනයේට සහභාගී වී සිටියා. සිටුනා මා වේදිකාව පිළිවස සිටුනා මිට සමගි ජන බලවේගය එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අනුමත කරපු වැඩපිළිවෙලක්. ඒ අනුමැතිය තුළ මම කියන්න කැමති ඉදිරියට තබපු පය ආපසු පස්සට නොතබන වැඩපිළිවෙල. එක්සත් ජාතික පක්ෂය තුළු තවත් දේශපාලන පක්ෂ සහ බලවේග සහ සංවිධාන නායකත්වය ලබා දෙන සමගි ජන බලවේග වැඩසටහන මේ රටේ පොදු ජනතාවගේ ධනාත්මක ගුණාත්මක හරාත්මක පෙරලියක් ඇති කරන බලවේගයක්. මේ අතර සමගි ජන බලවේගයේ පළමු සම්මේලනය පැවැත්වෙන අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂ නියෝජිතයන්ට සිරිකොත පක්ෂ මූලස්ථානයට පැමිණෙන ලෙස රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී තිබෙනවා. නමුත් අද පැවැත්වූ සමගි ජන බලවේගයේ පළමු සම්මේලනය සඳහා රනිල් වික්‍රමසිංහ, අකිල විරාජ්කාරී වසම්, නවීන් දිසානායක, රවි කරුණානායක, වජිර අබේවර්ධන, ජෝන් අමරතුංග, මලික් සමරවික්‍රම, ලක්ෂ්මන් කිරියල්ල, සාගල රත්නායක, පාලිත තෙවරක් පෙරුම, රුවන් විජේවර්ධන, දයාගමගේ, අනෝමාගමගේ, විජේපාල හෙට්ටියාරච්චි, හෙක්ට අප්පුහාමි, කවින්ද ජයවර්ධන, ආශුමාරසිංහ, ලක්ෂ්මන් විජේමාන්න, සන්දිත් අමරසිංහ සහ සමන් රත්නප්‍රියන මන්ත්‍රීවරුන් සහභාගී වී තිබුණේ නැහැ. කෙසේ වෙතත් රවි කරුණානායක සහ පාලිත රංගේ බණ්ඩාර යන මහත්වරුන් පක්ෂ මූලස්ථානයේ කාමරයක මාධ්‍ය සාකච්ඡාවක් සිදු කිරීමත් සමග සිරිකොත පරිශ්‍රය තුළ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් හටගත්තා. එය ආවරණය කිරීමට මාධ්‍යවේදීන් ක්‍රියා කළ අවස්ථාවේ එක්සත් ජාතික පාක්ෂිකයන්ගෙන් එල්ල වූයේ මෙවැනි ප්‍රතිචාරයක්. ඒක හරි නේද අපි මාධ්‍යවේදී නේ තියෙන මාධ්‍යවේදී අපි මේ එක දීලා තියෙන්නේ මාතර මැදවත්ත කාර්මික විද්‍යාලයේ සිසුන් වෙනුවෙන් ස්වාධීන රෝපාහිනී මාධ්‍යාලය බස්මතියක් ලබා දීම සම්බන්ධයෙන් එම සිසුන්ගේ ස්තුතිය හිමි වුණා. මාතර කාර්මික විද්‍යාලයේ සිසුන්ගේ අධ්‍යයන කටයුතු පහසු කර ගැනීම සඳහායි මෙම බස් රථය පරිත්‍යාග කෙරුණේ. ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති සුදත් රෝහණ මහතාගේ ප්‍රධානත්වයෙන් එය සිසු අයිතියට පත් කෙරුණා. ප්‍රලෝහ අඩුපාඩුවක් කියලා තිබ්බ මේ ටර්බෝ සහිත මේව ඩීසල් වර්ගයේ බස් රථය ලබා දීමට ස්වාධීන රූපවාහිනී මගින් අපිට ලොකු උපකාරයක් කරා. ප්‍රින්සිපල් වන ඒකේ හෙට්ටියාරච්චි මහතා විසිනුත් අපගේ සියලුම ගුරුවරුන් විසිනුත් මේ ලබා ගැනීමට අපට උපකාර කරා. අපිට ඩීසල් ටර්බෝචාර්ජ් ඉංජින් එකක ලොකු අවශ්‍යතාවයක් තිබුණා. හේතුව අපිට එහෙම ඉංජිනයක් මේ වෙනකන් තිබුණේ නැහැ. ස්වාධීන රූපවාහිනී සංස්ථාවට ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා මේ වගේ වාහනයක් අපිට ලබා දීම ගැන. වෙනත් මාධ්‍ය ආයතන විසින් කරන දෑයේ දරුවන්ගේ මනස අවුල් කරන විදිය වගේ නෙවෙයි මෙම ITN මාධ්‍ය ආයතන විසින් මේ වගේ දෙයක් ලබා දුන්නට මම බෙහෙවින්ම අගය කරනවා. පහුගිය දවසක අපට සාධන රූපණ ආයතනයෙන් ලැබුණා එම ඩීසල් ටර්බෝචාර්ජර් සහිත එන්ජිමක් සහිත බස් එකක්. ඒක අපිට ඉතාමත්ම වටිනවා. ළමයිගේ කටයුතු සඳහා මාධ්‍යකරණයට යහා ගිය සේවයක් ඉටු කරමින් රටේ දෑ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට ඉතා මෙහෙයක් ඉටු කරන සාධන රූපණ වෙනි ආයතනයකට අපි බෙහෙවින්ම ස්තුතිවන්ත විය යුතුයි. අනාගත තාක්ෂණය අද අත්විඳීමේ සුවිශේෂී අවස්ථාව උදා කර දෙන වැඩපිළිවෙලක් ඩයලොග් ආයතනය ආරම්භ කර තිබෙනවා. පාසල් දරුවන් හා තරුණ ප්‍රජාව වෙනුවෙන් ඩයලොග් ආසියාටා PSC සමගම මෙම කටයුතු සිදු කරනවා. එහි සමාරම්භක උත්සවය කෑගල්ල බාලිකා විද්‍යාලයේදී පැවැත්ුණේ රාජ්‍ය අමාත්‍ය රංජිත් සීවලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන්. ඒ වෙනුවෙන් ඩයලොග් 5G තාක්ෂණික හා අධ්‍යාපනික ප්‍රදර්ශනය එම විද්‍යාලයේදී පැවැත්වෙනවා. 4G ඇතුළු ලොව නවීන තාක්ෂණය පිළිබඳ දැනුවත් කිරීම මෙහි අරමුණයි. මොරටුව ලලිත කලා අභිමානී සම්මාන උළෙල කටුබැද්දේදී පැවැත්වුණා. මොරටුව ලලිත කලා සංගමයේ දෙවන වරටයි එය සංවිධානය කළේ.
මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් සම්මාන උළෙල පැවැත්වුණේ කටුබැද්ද කේසෝන් පරිශ්‍රයේදී. මොරටුව ලලිත කලා සංගමයේ සභාපති තිලක්ද මැල් මහතාගේ අප්පච්චි නැමැති සංගත තැටිය දොරට වැඩීමද මෙහිදී සිදු කෙරුණා. ප්‍රවීණ ගායන ශිල්පීන් වන සමන්ද සිල්වා, නිහාල් නෙල්සන් ඇතුළු මොරටු පුරවරේ ප්‍රවීණ කලාකරුවන්ට මෙහිදී සම්මාන ප්‍රදානය කෙරුණා. කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් උත්සවයට එක් වුණා. මොබිටෙල් කෑෂ් බොනන්සා පස්වන අධියර මොරටුව එගඩුයන සුනන්ද උපනන්ද විද්‍යාලීය ක්‍රීඩා පිටියේදී පැවැත්වුණා. පානදුර, කළුතර, මොරටුව, රත්මලාන ප්‍රදේශවල සිටින දරුවන්ගේ තාක්ෂණික දැනුම වර්ධනය කිරීම සඳහා මෙහිදී වැඩසටහන් පැවැත්වුණා. මීට සමගාමීව ඇස් කණ්ණාඩි ලබා දීම, ස්වයං රැකියා උපදේශනය, හැඳුනුම්පත් ලබා දීමට අවශ්‍ය කටයුතු සිදු කිරීම මෙන්ම දරුවන් වෙනුවෙන් ක්‍රීඩා රැසක්ද සංවිධානය කර තිබුණා. දවස පුරා මෙම වැඩසටහන් පැවැත්වුණු අතර විශාල පිරිසක් ඊට එක්ව සිටියා. ස්වාධින් රෝපාණී රාත්‍රී 9:30 ප්‍රධාන පුවත් විකාශය අවසන්. ඔබට සුබ රාත්‍රියක්. www.ipnnews.lk